කුමාරි මුණසිංහ කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ චරිතාංග නළුවෙකු වන ජැක්සන් ඇන්තනීගේ බිරිඳයි. ඒ වගේම අකිල දනුද්දර, මාධවී වත්සල, සජිත් කියන්නේ කවුරුත් දන්න චරිත තුනක්. කුමාරි මුණසිංහ කලාදිවිය ගෙන යන තුරතුර දරුවන් තුන්දෙනාගේ අනාගතය ගැන සිහින මවන අම්මා කෙනෙක්. ඔයාලත් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට කොටුව බලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මම රජයේ රැකියාවක නිරත වෙලා හිටියේ. දැන් නම් මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර වැඩයි පලාවේ වැඩයි කරගෙන සතුටින් ඉන්නවා. මගේ දරුවන් තුන්දෙනාම දන්නවා මම එයාල වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා කියලා. දරුවෝ කොච්චර ලොකු වුණත් ගෙදර උයන පිහිනේකේ ඉඳන්ම හැම වැඩක්ම කරන්නේ මම තමයි. මම රැකියාවට යන කාලෙදි ඒ උයන පිහින හැම දෙයක්ම කරලා දීලා තමයි මම යන්නේ. මේ තත්ත්වය ඉතින් ඉදිරියේදී වෙනස් වෙයි. මොකද දරුවන් විවාහ වෙන්න ඉන්න නිසා. ඒ කොහොම වුණත් ගෙදර වැඩ සියල්ල කරන්නේ මම. ජැක්සන් ගෙදර වැඩ කටයුතු වලට ඌමනා වියදම් දෙනවා. ගෙදර කටයුතු මෙහෙවන්නේ, ශ්‍රමයේ කළමනා කරන්නේ මම. දරුවන්ට වගකීම් පවරලා නැහැ. එයාලට එයාලගේ නිදහස දීලායි තියෙන්නේ. මම තිරේ ඒ දකින අම්මාම තමයි. තිරේ වගේම සැබෑ ජීවිතේදී කඳුළු තියෙන්නේ මගේ ඇස් අග. මම හරිම සංවේදී කෙනෙක්. මේ දරුවෝ තුන්දෙනාම අපිට ලැබෙන්නේ අවුරුද්දයි මාස දෙකක වගේ පරතරයකින්. ඒ නිසා මෙයාල අතර ලොකු පරතරයක් නැහැ. බාලපුතා ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. උසස් අධ්‍යාපනයට පිටරටකට යන්න ඕනේ. එයාටත් ගැහණු ළමෙක් ඉන්නවා. ඒ දරුවාටත් අධ්‍යාපන කටයුතු කරන්න පිටරට යන්න වෙලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දෙන්නාම විවාහ කරලා යවන්න අපි තීරණය කළා තියෙනවා. දුවගෙත් විවාහය තීන්දුව වෙලයි තියෙන්නේ. ඉතින් අනිත් පුතාටත් විවාහය තීන්දුව කරගත් දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ මංගල උත්සව තුනම එකට ගන්න තීරණය කළා. අපි ජනවාරි 18 වෙනිදා තමයි ඒ වෙනුවෙන් දින දාගෙන තියෙන්නේ. සාම්ප්‍රදායික විදියට විවාහ මංගල සිරිත් ඉටු කරනවා. මගේ දරුවෝ තුන්දෙනාම කතෝලික. ඒ නිසා දේවස්ථානයේ කරන විවාහ චාරිත්‍රාත් කරනවා. මමත් බෞද්ධ. විවාහ වෙන දරුවෝ දෙන්නෙකුත් බෞද්ධ. දරුවෝ විවාහ වෙනුවෙන් කොහොම වුණත් අමුතු දේවල් කරනවා. ඉතින් මේ විවාහයේදී හොඳ අතුරුඵල වගේම නරක අතුරුඵලත් ලැබෙයි. ඒ හැමදේටම මූණ දෙන්න බලන් තමයි මේ හැමදේම කරන්නේ. ඒ දරුවෝ තුන්දෙනා කලාවට සම්බන්ධ නැති වුණත් එයාලත් කලාවට ආදරේ කරනවා. සහකාරියන් සහකරුවන් තෝරා ගනිද්දී එයාලා තමයි සහකරුවන් සොයාගත්තේ. තමුන්ට ගැළපෙන කෙනා තමුන්ට මිසක් වෙන කාටවත් හොයන්න බෑ. මම මේ දරුවා වෙනුවෙන් ඉහිලුවේ එක වගේ බරක්. ඉතින් මට මේ දරුවෝ තුන්දෙනාම එක වගේ.